පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය පසුබිම් විභාග ප්‍රශ්නෝත්තර බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය 2013-2014 වර්ෂයේදී ලැබුණු ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නය. එහෙම නැත්නම් දෙවනි කොටසේ පළමු ප්‍රශ්නේ තමයි දෙවනි ප්‍රශ්නේ වෙන්නේ. අපි බලමු පිළිතුරු මොනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්මදූත පිරිසට අයත් වික්ෂු පිරිස ලියා දක්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්මදූත පිරිසට අයත් වික්ෂු පිරිස ලියා දක්වන්නේ. ලකුණු හතරක ප්‍රශ්නය. දින් ධර්මදූත බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදූත කණ්ඩායම පිළිබඳව ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගයේ වගේ විභාගවලදී බොහෝ වෙලාවට අහන ප්‍රශ්නයක්. ඒ නිසා අනිවාර්යෙන් මේ කවුද කියලා පළවෙනි රහත් 69ට ඇතුළත් වෙන පිරිස පළමු බුද්ධ පිරිස කවුද කියලා මතක තියෙන්නට වෙනවා. පංචවග්ගීය වික්තුන් වහන්සේලා කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන පංචවග්ගීය පස්වග මහණුන් පැවිදි වූ යසකුල පුත්‍රයා හා ඔහුගේ ගිහි සහායකයන් වූ විමල සුභාහු පුන්නජී ගවම්පති. පංචවග්ගීය භික්ෂූන් යසකුල පුත්‍රයා ඔහුගේ යහළුවන් සිව් දෙනේ දෙනා ඔහුගේ ගිහි සහායකයන් 4 දෙනයි අවශේෂ ඔවුන්ගේ යහළුවන් 50 දෙනා. එතකොට යහළුවන් ප්‍රධාන වශයෙන් විමල සුභාහු පුර්ණකි ගවම්පති කියන 4 දෙනා ඊට අමතර තවත් යහළුවන් 50 දෙනෙක් හිටියා. යහළුවන් 54 දෙනයි. පංචවග්ගීය භික්ෂූන් යසකුල පුත්‍රයාගේ යහළුවන් 54 දෙනා කියන පිරිස තමයි පළවෙනි රහත් 69 බවට පත් වෙන්නේ, පළවෙනි බුද්ධ පිරිස බවට පත් වෙන්නේ. දෙවනි ප්‍රශ්නය, ධර්මදූත සේවය සඳහා නික්ම ගිය පළමු කණ්ඩායමට බුදුරජාණන් වහන්සේ කළ අනුශාසනාව ලියන්න. ධර්මදූත සේවය සඳහා පිටත් වෙලා ගියපු ප්‍රථම රහත් 69 ප්‍රථම ධර්මදූත කණ්ඩායමට කරපු අනුශාසනාව ලියන්නට කියන්නේ. මේකත් නිතරම විභාගවලදී අහන ප්‍රශ්නයක්. පළවෙනි රහත් 69 අමතා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පණිවිඩය අර්ථාන්විත සම්බුද්ධ ශාසනයේ අද දක්වා ව්‍යාප්තිය සඳහා බලපාන්නට හේතුණු ප්‍රබල ප්‍රකාශයක් අවවාදයක් අනුශාසනාවක් තමයි ප්‍රථම ධර්මදූත කණ්ඩායමට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය, දේශනා කරන ලද ප්‍රකාශය. අපි එහි සිංහල අදහස තමයි මෙහිදී ඉදිරිපත් කරන්නේ. මහණෙනි, බොහෝ දිනාගේ හිතසුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද හිතසුව පිණිස ගම් නියම් ගම් තාරකාවෙහි හැසිරෙන්න, දෙදෙනෙක් එකමඟ නොයන්, මුල මැද අග යන, තුන් කල්හිම යහපත්කම ගෙන දෙන දහම් දෙසන්, මමද උරුවේලාවෙහි සේනානි නමති නියම් ගමෙහි දහම් දෙසන්නට යන්නේ. මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, හිත සුවපත් කරන්නට, කෙලෙස් වලින් දැවිල්ලා ඇවිල්ලා තියෙන සිත සුවපත් කරන්නට, නිවන්නට, ලෝකයට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව, මිනිසුන්ට විතරක් නෙවෙයි, දෙවියන්ටද හිත සුව පිණිස, දෙවියන්ගේ හිත සුවපත් කිරීම පිණිස, ගම් නියම් ගම් තාරකාවෙහි හැසිරෙන, ගම්මින් ගමට, නියංගමින් නියංගමට වැඩම කරන්න හැසිරෙන, දෙදෙනෙක් එකමඟ නොයන්, මා ඒකේන දේ අගමිත්ත, දෙදෙනෙකු එකමඟ නොයන්, දේශේත භික්කවේ ආදී කල්යාණං, මධ්‍යේ කල්යාණං, පරියෝසාන කල්යාණං, මුල මැද අග, ආදී කල්යාණං මුල, මධ්‍යේ කල්යාණං මැද, පරියෝසාන කල්යාණං අවසානයේ, නැත්නම් කෙළවර වැදගත් වූ අර්ථාන්විත වූ දේවල් දේශනා කරන්න, මමද රුවේලාවෙහි සේනානි නියම් නමති නියම් ගමෙහි දහම් දෙසන්නට යන්නේ. මමත් උරුවෙල් දනව්වේ ධර්මචාරිකාවෙහි හැසිරෙනවා, උරුවෙල් දනව්වට වැඩම කරනවා කියන කරපු ප්‍රකාශය. නැවත වතාවක් බලමු. මහණෙනි, බොහෝ දිනාගේ හිතසුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද හිතසුව පිණිස, ගම් නියම් ගම් චාරිකාවෙහි හැසිරෙන, දෙදෙනෙක් එකමඟ නොයන්න,
මුල මැද අග යන තුන් කල්හිම යහපත්කම ගෙන දෙන දහම් දෙසන්න. මමද රුවේලාවෙහි සේනානි නමති නියම් ගමෙහි දහම් දෙසන්නට යන්නෙමි කියන ප්‍රකාශය ඔබ විසින් කටපාඩම් කරගත යුතුයි. ප්‍රථම රහත් 69 අමතා බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය ලියා දක්වන්න කිව්වොත් අපිට මේ වචන වලින්ම මේ විදිහටම දක්වන්නට වෙනවා. විචාර ප්‍රශ්නයක් ලියද්දී උද්දෘත භාවිත කරලා අපිට උත්තරයක් පිළිතුරක් නිර්මාණය කරන්නට පුළුවන් වුණාට මේ වගේ අවස්ථාවකදී එහෙම කරන්නට බෑ. මේ ප්‍රකාශයම අප විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ නිසා අපි කටපාඩම් කරගත යුතුයි. මේ වගේ විශේෂ කාරණයක් පාඩම් කර ගැනීම සඳහා ඉතාමත් පුංචි වෙලාවක් ගත වෙන නිසා ඔබට පුළුවන් ධර්මාචාර විභාගය, දහම් පාසල් අවසාන විභාගය ඒ වගේ විභාග සඳහා පාඩම් කරද්දී හමු වෙන විශේෂ කරුණු පාඩම් කරගනිමින් ඉදිරියට ගමන් කිරීම. පාඩම් කරන ගමන් පාඩම් කරගෙන කටපාඩම් කරගත යුතු දේවල් කටපාඩම් කරගනිමින් ඉදිරියට යා යුතුයි. නිකම්ම අපි පාඩම් කියවමින් පමණක් ඉදිරියට ගමන් කළාට ඒක අර්ථාන්විත වෙන්නේ නැහැ. අපිට විචාර ප්‍රශ්න ලියද්දී අනිවාර්යයෙන්ම මේ විෂය මාලාවන්ට අදාළ විශේෂ කරුණු මතකෙ තියෙන්නට ඕන. ඒ නිසා විනාඩි 5ක් විනාඩි 10ක් වගේ අරගෙන පාඩම් කරගෙන එක දිගට යෑම මැලි බවක් ඇතිවීම සඳහා හේතු වෙන්නට පුළුවන්. ඒකත් නැති කරගනිමින් ඉතාමත් අලංකාරවත් විදිහට මේ දේවල් ප්‍රකාශ කරමින් භාෂණයට ලක් කරමින් පාඩම් කරගන්නට ඔබට පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ. මජ්ක්‍ධිම නිකායේ කකචූපම් සූත්‍රය දැක්වෙන පරිදි එක් කලක භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිත සතුටු කළ බව යම් යමක් සිහිනු ගන්වනු විනා දිගින් දිගටම අනුශාසනා කිරීමට අවශ්‍ය නොවූ බව ප්‍රකාශ කෙරේ. මේ කරුණ පහදා දෙන්න. බුදුරජාණන් වහන්සේ කකචූපම් සූත්‍රයේදී දේශනා කළා තියෙනවා භික්ෂුන් වහන්සේලා මුල් කාලයේදී වැරදි අඩුවෙන් සිදු කරපු බව. ඒ වගේම උන්වහන්සේලාට අනුශාසන අවවාද ලබා දීමට ඒතරම් අවශ්‍යතාවයක් නොවන බව. බුදුරජාණන් වහන්සේගේ හිත දිනාගෙන ප්‍රශංසාවට ලක් වෙලා හිට පිරිසක් විදිහට දක්වලා තියෙනවා. ඒ පිළිබඳව කකචූපම් සූත්‍රයේ කොහොමද දැක්වෙන්නේ කියන එක අපිට මේ ප්‍රශ්නෙන් සාකච්ඡා කරන්නට වෙන්නේ. ලකුණු 8ක ප්‍රශ්නය. නිවන අරමුණු කරගත් බාහිර අපේක්ෂාවක් නොමැති ප්‍රථම බෝධි සමයට මුල් 20 වසරට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 20ක් යනතුරු මුල් බුද්ධ කාලේ මුල් බුද්ධ කාලයේ විදිහට තමයි හැදෙන්නේ. අවුරුදු 20ක් අතර වෙනතුරු අයත් භික්ෂූන් වෙතින් භික්ෂු ජීවිතයට හෝ ශාසනයට අහිතකර වූ අර්බුදකාරී කිසිදු ක්‍රියාවක් සිදු නොවේ. මුල් කාලයේ භික්ෂුන් වහන්සේලාගේ ලක්ෂණය මුල් කාලයේ බුද්ධ ශාසනයේ ලක්ෂණය තමයි භික්ෂු ජීවිතයට අහිතකර වූ දේවල් අර්බුදකාරී දේවල් සිදු නොවීම. ශාසනයට අහිතකර දේවල් අර්බුදකාරී දේවල් ක්‍රියාවන් සිදු නොවීම. භික්ෂු ජීවිතය හා සම්බන්ධ අර්බුදකාරී අහිතකර වූ සිදුවීම් මුල් බුදු විසිවසේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා අවුරුදු 20ක් ගත වෙනතුරු සිදු වුණේ නැහැ. අර්බුදකාරී තත්ත්වයන් ශාසනය තුල ඇති වුණෙත් නැහැ. තමන් යම්බඳු පරමාර්ථයක් සඳහා ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ නම් එකී පරමාර්ථය ඔවුහු නොබෝ දිනකින්ම සාක්ෂාත් කරගත්ත. ශාසනයට ඇතුළත් වෙන්නේ යම්කිසි පරමාර්ථයකින්ද නිර්වාණය අවබෝධ කරගැනීමේ අපේක්ෂාවෙන් නම් ඒ නිර්වාණය අපේ ලබා ගැනීමේ අපේක්ෂාව කිසිසේත්ම කඩ කරන්නේ නැතිව ඒ පරමාර්ථය සාක්ෂාත් කරගන්නට මුල් කාලයේ භික්ෂුන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. කෙන් කුසල ගවේෂීව සත්‍ය සොයා ගැනීමේ පරම අභිලාෂයෙන් යුක්ත වූ ඔවුහු බුදුරජාණන් වහන්සේගේ දහම් අමා රසයෙන් පූර්ණ තෘප්තියකට පත්ව සැනසීම ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දහම් අමා රසයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම රසයෙන් සම්පූර්ණත්වයට පත් වෙලා තෘප්තියකට පත් වුණා. ඒ කොටස සම්බන්ධ කරගෙන අපෙන් තව ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. මුල් කාලීන භික්ෂුන් වහන්සේලාගේ සහ බුද්ධ ශාසනය පැවතුණු විශේෂ ලක්ෂණ මොනවද? ස්වභාවයන් මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට අපිට කියන්නත් පුළුවන් භික්ෂු ජීවිතයේ
හා සම්බන්ධ අහිතකර තත්ත්වයන් භික්ෂු ජීවිතයට අහිතකර තත්ත්වයන් සිදු නොවීම ශාසනය තුළ අර්බුදකාරී තත්ත්වයන් ඇති නොවීම කිං කොසල ගවේසී කිං සච්ච ගවේසී විශාල පිරිසක් සත්‍ය සොයා ගැනීමේ අරමුණෙන්ම කටයුතු කිරීම ඒ පිරිස් බහුල වශයෙන් සත්‍ය සොයා ගැනීම මේ ආදී කරුණු මුල් කාලීන බුද්ධ ශාසනයේ ලක්ෂණ විදිහට සඳහන් කරන්න පුළුවන්. ලෝකයා විසින් සාවද්දීයයි පිළිගත් අධර්මචර්යා විෂමචර්යා කෙරෙන් ඔවුන් වෙන් වූයේ බුදු සසුනේ සාමාජිකත්වය ලැබීමට පෙරත් සිට. මේ පිරිස් අධර්මචර්යා විෂමචර්යා වලින් ඈත් වෙලා කටයුතු කරන්නේ බුද්ධ චරිත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සමාජිකත්වය අරගන්නටත් කලින් උදාහරණයක් විදිහට අපි සාකච්ඡා කළොත් කෝලිත උපතිස්ස දෙන්න ගිරග්ග සමත් කියන නිර්ර්ථක වූ නාට්‍ය දර්ශනේ නෘත්‍ය බැලීම නිසා කලකිරීම ඇති වෙලා පැමිණිච්ච නිසා. ඉතින් එහෙමනම් නෘත්‍ය දර්ශන බැලීම ඒ තරම් අර්ථාන්විත දේවල් නෙමෙයි කියන එක ඒ වගේ දේවල් බල බල තමන්ගේ ජීවිතය අනර්ථකාරී කර ගැනීම අධර්මචර්යාවක් විෂමචර්යාවක් කියලා කල්පනා කරපු නිසා තමයි මේ ජීවිතයෙන් පිටත් වෙලා ගමන් කරන්නේ. සංජය පිරිවැජියාවට සංජය පිරිවැජියා ගව ගොඩක් කාලයක් ධර්මය හදාරමින් ඉඳලා සත්‍ය සොයමින් ඉඳලා පස්සේ තමයි එතන තමන් අපේක්ෂා කරන සත්‍ය නැති නිසා ගමන් කරන්නේ. ඉතින් එහෙමනම් අපිට ඒ තුලින් පැහැදිලි වෙනවා මුල් කාලයේ භික්ෂුන් වහන්සේ මුල් කාලයේ පිරිස බුද්ධ ශාසනයට පැමිණිච්ච පිරිස අධර්මචර්යා විෂමචර්යා කියන මේ දේවල් වලින් ඈත් වෙලාම ශාසනයට ඇතුළත් වෙච්ච බව ශාසනයට ඇතුළත් වෙලා කටයුතු කරපු බව එවන් පුද්ගලයන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ ආදර්ශයේ කොටගෙන ස්වකීය කාය වාක් සංවරය ඇති කරගත්තා. මෙහෙම ආපු පිරිස් ආදර්ශය කරගත්තා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආදර්ශය කරගත්තා උතුම් ශ්‍රාවක වැඩිහිටි ආදර්ශ සම්පන්න ශ්‍රාවකින් වහන්සේලාව ආදර්ශයට අරගෙන කටයුතු කළා. මෙහෙම නිවන අපේක්ෂාවෙන් ශාසනයට ඇතුළත් වෙච්ච පිරිස් බුදුරජාණන් වහන්සේව ආදර්ශයට අරගත්තා. ඒ කාලේ වැඩ හිටපු උතුම් රහතන් වහන්සේලාගේ පරමාදර්ශී රහතන් වහන්සේලාගේ චරිත ආදර්ශයට අරගෙන කටයුතු කරමින් සත්‍ය සොයි සෙවීමේ උත්සාහයක වීර්යය කියතිලා හිටියා. ඒ අවදිහි භික්ෂු පිරිස යමක් පිළිගන්වනු විනා දිගින් දිගට සිහිගන්වනු විනා දිගින් දිගටම අනුශාසනා කිරීමට අවශ්‍ය නොවූහ. මේ භික්ෂුන් වහන්සේලා යමක් සිහිගන්වීම පමණයි සිදු කළ යුතු වෙන්නේ දිගින් දිගටම අනුශාසනා කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට. පැවිදිවීමේ මූලික අරමුණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණාත්තාය. පැවිදිවීමේ මූලික අරමුණ බවට පත් වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැති කරන නිබ්බාන සච්ච කරණාත්තාය. නිබ්බානයේ සාක්ෂාත්කරණය සඳහා නිර්වාණ සාක්ෂාත්කරණය සඳහා තමයි පැවිදි වෙන්නේ. තමන් ඒකායන පරමාර්ථයේ කොටගත් එම භික්ෂු පිරිස ඒ සඳහා නිරන්තරයෙන් වෑයම් කළහ. නිතරම වෑයම් කළා නිතරම උත්සාහ කළා. ඉතා සහයෝගයෙන් යුක්තව යුතුව එකිනෙකාට උදව් කරගනිමින් මනා ගෞරවාන්විත සංවරශීලී පැවතුම් අනුගමනය කළ එකල භික්ෂූන් බුදුරදුන්ගේ සිත සතුටු කළ බව මජ්ඣිමනිකායේ කකචූපම සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේ. කකචූපම සූත්‍රයේ දැක්වෙනවා ඒ විදිහට භික්ෂූන් වහන්සේලා කටයුතු කරපු ආකාරය. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ හිත සතුටු කරන්නට හේතු වෙච්ච බවත් සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාවේදී. සඳහන් වෙන්නේ ආරාධයන්සු වත මේ භික්කවේ භික්කු ඒකන් සමයෙන් චිත්තං න මේ භික්කවේ තේසු භික්කුසු අනුශාසති අනුශාසනී කරණීයා හොසි. ආරාධයන්සු වත මේ භික්කවේ භික්කුන් ඒකන් සමයෙන් චිත්තං න මේ භික්කවේ තේසු භික්කුසු අනුශාසනී කරණීයා හොසි. අපි ඒ සූත්‍රයේ සඳහන් වෙන එක කොටසක් පමණයි අරගත්තේ. උත්සාහ කරවා කළ යුතු වුණේ නැහැ මේ අයව මේ පිරිසව අනුශාසනා කරමින් දැහැමි කරන්නට. ඒ පිරිස නිරායාසයෙන්ම දැහැමි පිරිසක් බවට පත් වුණා. නමේ භික්කවේ තේසු භික්කුසු අනුශාසනී කරණියා හොසි.
භික්‍ෂූනි මේ කාලි භික්‍ෂූන් වහන්සේලාට අනුශාසනා කිරීම පවා අවශ්‍ය වුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමේ භික්කවේ තේසු භික්කුස් අනුශාසනී කරණීය හොස්සේ අනුශාසනා කළ යුතුනේ නැහැ. මහණෙනි එක් සමයක භික්‍ෂූන් ඒකාන්තයෙන්ම මගේ සිත් ගත්හ. ඔවුන්ට අනුශාසනාවක්වත් කළ යුතු නොවී අනුශාසනාවක්වත් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ශාසනයට ඇතුළත් වෙද්දීම මේ මාර්ගඵල අවබෝධ ආදියට පත් වෙලා අවශ්‍ය කරන ශික්ෂාව අවශ්‍ය කරන හික්මීම සහිතව ශාසනයට ඇතුළත් වෙලා හිටියා. මේ අපි කතා කළේ කකචූපම සූත්‍රයේ දැක්වෙන විදිහට මුල් කාලීන භික්ෂුන් වහන්සේලා බුද්ධත්වයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 20ක් ගත වෙනතුරු කිසිදු විනය විරෝධී ශාසනික විරෝධී කටයුත්තකට යොමු වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට අනුශාසනාවක් පවා කිරීම අවශ්‍ය නොවන තත්වයට භික්ෂුන් වහන්සේලා කටයුතු කළා කියන එක පිළිබඳව කකචූපම සූත්‍රයට අනුව මජ්ක්‍ධිම නිකාය කකචූපම සූත්‍රයේ දැක්වෙන ආකාරයට සාකච්ඡා කළේ. ඉතින් මුල් කාලීන භික්ෂුන් වහන්සේලාගේ සහ බුද්ධ ශාසනයේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා කිරීම බෞද්ධ විනය මාර්ගයේ පොතේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා. බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා විනය නීති පනවන්නට මුලින් කාලයේ සහ විනය නීති පැනවීමෙන් අනතුරුව විනය නීති පැනවීමත් සමග බුද්ධ ශාසනය ඇති වෙච්ච තත්ත්වය පිළිබඳව කියන කරුණු දෙක පිළිබඳව වෙන වෙනම අපි අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධ කරද්දී ඒ පිළිබඳව ප්‍රශ්න සඳහා පිළිතුරු ගොඩනගද්දී අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා කකචූපම සූත්‍රයේ දැක්වෙන මුල් කාලීන භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශ කරන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවත් ඔබ කටපාඩම් කරගත යුතුයි. ඉතාමත් පුංචි වේලාවකින් ඔබට පුළුවන් මේ උද්දෘත කටපාඩම් කරගන්න. නමේ භික්කවේ තේසු භික්කුසු අනුශාසනී කරණීය හොසි. නමේ භික්කවේ තේසු භික්කුසු අනුශාසනී කරණීය හොසි. භික්ෂුනි ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවක්වත් කළ යුතු උනේ නැහැ කියන උද්දෘතය අපිට දාලා ලියන්නට වෙනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හරි හොඳ හික්මීමකින් යුක්තව වැඩ හිටපු බව කකචූපම සූත්‍රයේ දැක්වෙනවා. ඒ කකචූපම සූත්‍රයට අදාළව පිළිතුරු ඉදිරිපත් කරන්නට කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මේ සූත්‍රයේ අන්තර්ගත වෙන කොටස් භාවිත කරමින් පිළිතුරු ගොඩනැගිය යුතුයි. එහෙම නැත්නම් අපේ පිළිතුර නිවැරදි පිළිතුරක් සාර්ථක පිළිතුරක් විදිහට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් විසින් පිළිගන්නේ නැහැ. ඒ සඳහා පුංචි ලකුණක් ප්‍රදානය කිරීම සඳහා පමණයි යොමු වෙන්නේ. සියලු ලකුණු ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම අපි උද්දෘත පාඨ සඳහන් කරමින් මේ විදිහට පිළිතුරු ගොඩනැගිය යුතු වෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ බෞද්ධ ධර්මාචාර විභාගයේ සඳහා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය 2013-2014 වර්ෂයේ දෙවනි ප්‍රශ්න. ඉතින් පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව ඔස්සේ මේ දිනවල බොහෝ පාඩම් සාකච්ඡා කරමින් බොහෝ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ. ඊළඟ ප්‍රශ්නය සඳහා පිළිතුරු සමගින් හමු වීමේ බලාපොරොත්තුවේ මේ පාඩමින් අපි සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.